බාබ වැන්ග කියන්නේ කවුද කියලා මේ වීඩියෝ එක බලන ඔයාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. බාබ වැන්ග කියන්නේ අනාගත අනාවැකි පවසන්නියක්. අය පවසපු අනාවැකි බොහෝමයක් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අනාගතයේදී රතුමකරෙක් ලෝකයේම පාලනය කරනු ඇති බවත් මුළු ලෝකයේම එම රතුමකරා කියන දේ අසනු ඇති බවත් අය පවසලා තියෙනවා. ඇත්තටම මේ රතු මකර කියලා කියන්නේ සංකේතයක්. ඒ කියන්නේ මේක රහස් වචනයක්. ඉතින් බොහෝ දෙනෙක් විශ්වාස කරන විදියට මේ රතු මකර කියලා කියන්නේ චීනයට. මොකද චීනය තමයි ලෝකයේ මේ වෙනකොට ආර්ථික අතින් සහ යුදමය අතින් ඉතාමත්ම ඉක්මනින් ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ. තවත් අය පවසනවා මේ කියන්නේ එලෝන් මස් ගැන කියලා. ඔවුන්ට අනුව මේ රතු මකර කියලා ඇය අදහස් කරලා තියෙන්නේ කිසියම් පුද්ගලයෙකුට. ඔහු භයානක පුද්ගලයෙක්. ලෝක පාලනය අතට ගන්න උත්සාහ දරන කෙනෙක්. ඉතින් එහෙම කිව්ව ගමන් කට්ටියට බොහෝ දෙනෙක්ව මතක් වෙනවා ඇති. තවත් අය පවසන විදියට මේ කියන්නේ ඊශ්‍රායලය ගැන. නමුත් අපි කිව්වොත් ඇය මේ රතු මකර කියලා කිව්වේ ශ්‍රී ලංකාවට කියලා ඔයාලා විශ්වාස කරනවද? නමුත් මේ රට යන විදියත් එක්ක ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් අපි මේ වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කළොත් ඔයා මොනවද කියන්නේ? එහෙනම් බලන්න මේ වීඩියෝව අවසාන වෙනකන්. මොකද අපි මේ වීඩියෝ එකේදී දෙයක් කියනවා. ඒ කියන දේ තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. තවත් සරලවම කියනවා නම් මෝඩයන්ට සහ බුද්ධිමතුන් කියලා හිතන් ඉන්න අයට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දේ මොකක්ද කියලා ඔයාට තේරුණා නම් වීඩියෝ එක අවසානයේදී එක පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි කලින් කිව්වා වගේම ඇය සමහර අනාවැකි ප්‍රකාශ කරනකොට විවිධ සංකේත වර්ගයක් භාවිතා කරලා තියෙනවා. අපි ඉස්සර වෙලාම කතා කරමු ඒ සංකේත සහ අනාවැකි මොනවද කියලා. 2004 වර්ෂයේදී සිද්ධ වුණු සුනාමිය ගැන ඇය අනාවැකි පළ කරලා තියෙනවා. විශාල වෙරළක් මිනිසුන් නගර සහ සෑම දෙයක්ම මහා ජලකඳකින් අතුරුදහන් වී යනවා. ඇය මෙහිදී කිසිම වෙලාවක සුනාමිය කියන වචනය පවසන්නේ නැහැ. ඇය පවසන්නේ මෙන්න මේ කාලයට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ හා සමාන තවත් අනාවැකියක් සලකලා බලමු. 2001 වර්ෂයේ 9/11 ප්‍රහාරය ගැන ඇය 1989 පළ කළ අනාවැකිය. ඇමරිකානු සොහොයුරු යුගලයක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වෘකයන් වනලැහැබක සැඟවී සැලසුම් කොට පලිගන්නවා. ඒ නිසාම අහිංසක ජීවිත දහස් ගණනාවක් නැති වෙනවා. ඉතින් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මේ ඇමරිකානු සොහොයුරු යුගලය සහ යකඩ කුරුල්ලන්ගෙන් ඇය අදහස් කළේ මොකක්ද කියලා. නමුත් ඔබටම තේරෙනවා ඇති මේ අනාවැකිවල සැබෑ අර්ථය හොයාගන්න නම් ඒවා විකේතනය කරන්න සිද්ධ වෙනවා. මේ වගේ තවත් අනාවැකි තියෙනවා. සියවසේ හැරවුම් ලක්ෂයේදී මුළු ලෝකෙම හඬා වැළපෙද්දී මිනිසුන් සමගින් කර්ස් යලෙන් නැටවෙනවා. ඉතින් හැමෝම දන්න විදියට කර්ස් කියලා කියන්නේ රුසියානු නගරයක නමක්. සියවසේ හැරවුම් ලක්ෂය කියලා කියන්නේ 2000 වර්ෂයේ ආසන්න දිනකදී කියලා ඕන කෙනෙක්ට හිතන්න පුළුවන්. ඇය මේක පවසන්නේ 1980 දශකයේදී. ඉතින් හැමෝම හිතුවේ කර්ස් කියන රුසියානු නගරයට 2000 වර්ෂයේදී විශාල විනාශයක් සිද්ධ වෙයි කියලා. නමුත් ඛේදවාචකයේ සිද්ධ වුණාට පස්සේ තමයි ඇය මේ පවසපු දේවල් කට්ටියටම තේරුම් ගියේ. 2000 වර්ෂයේදී කර්ස්ක් නම් රුසියානු සබ්මැරීනේ විශාල පිරිසක් සමගින් අවාසනාවන්ත විදියට ගැඹුරු සයුරේ ගිලී ගියා. මේක ඒ කාලවකවානුවේදී ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වුණා. ඉතින් මේ වගේ ඕනතරම් සිදුවීම් තියෙනවා. නමුත් වීඩියෝ එක අනවශ්‍ය විදියට දික් වෙන නිසා අපි කිව්ව අනාවැකිය වෙත යොමුයමු. ඇයගේම අනාවැකියට අනුව ඉතාමත්ම ආසන්න කාලයකදී විශාල රතු මකරෙක් ලෝකයේ නැගී සිටිනවා. ඊට පස්සේ ලෝකයේ එවකට සිටින බලවතුන් 3 දෙනාම බය වෙලා ඒ 3 දෙනාම මේ රතු මකරාට එකතු වෙනවා. මේ අනාවැකියට අනුව රතු මකර කියලා කියන්නේ අලුතෙන් නැගී සිටින පුද්ගලයෙක්. එහෙම නැතිනම් රටක් වෙන්න පුළුවන්. මෙයාට විරුද්ධව ලෝක බලවතුන් 3 දෙනා තරහ මරා නැති කරලා එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් දැන් ලෝකයේ බලවතුන් 3 දෙනා වන්නේ ඇමරිකාව, චීනය සහ රුසියාවයි. ඒ කියන්නේ දැන් බලවතුන් අතර නොසිටින අලුත් රටක් වෙන්න පුළුවන්. තවත් එකක මෙහි සඳහන් වෙන්නේ අලුතින් නැගී සිටීමක් ගැනයි. චීනයේ නැගී සිටින්න පටන් ගත්තේ ඩෙන් ෂියාවොපින්ගේ කාලයේ ඉඳන්මයි. ඒ කියන්නේ චීනය ගැන වෙන්න බෑ. එතකොට කවුරු ගැනද මේ කියන්නේ? එහෙම රටක් එකපාරටම බලවත් රටක් විදියට නැගී සිටින්න පුළුවන්ද? ඉතින් ඇත්තටම එහෙම සිදුවීමක් තියෙනවා. ඒ රට තමයි ජර්මනිය. ඒ වගේම ජාතිය තමයි නාසි. මීට වසර 100කට කලින් ජර්මනිය තිබුණේ මෙවන් තත්වයක. පළමුවන ලෝක යුද්ධය නිසා සිදුවුණු අලාභහානිය නිසාම ජර්මනිය අනිත් රටවල් වලට වන්දි ගෙවිය යුතුව තිබුණා. ඒ කියන්නේ මුදල් දෙන්න සිද්ධ වෙනවා. මේ මුදල් කවද ගෙවල ඉවර කරන්න ඕනද කියලා කාටවත් හිතාගන්න බැරුව තිබුණා. බඩු මිල අහස උසට ඉහළ ගියා. ඒ වගේම රැකියා නැති වුණා. උද්ඝෝෂණ සහ විරෝධතා හැමතැනම ඇති වුණා. රටේ සිටින ජනතාව ජීවත් වෙන්න බැරි නිසාම වෙන රටවල් වලට පලා යන්න උත්සාහ කළා. නමුත් මේ සියල්ලම දේවල් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් සාමාන්‍ය ජනතාව අතින් මතුවුණා.
කොටින්ම කියනවනම් කට්ටකාපු චරිතයක්. බඩගින්නට කුණුබක්කේ තිබුණු පාන් කාපු කෙනෙක්. බඩගින්නට රෑට වතුර බීලා නිදාගන්න කෙනෙක්. තරුණ කාලෙදි දුම්රිය ටිකට් පතක් ගන්න සල්ලි නැති නිසාම හොරෙන් කෝච්චිය ගිහින් දඬුවම් නියම වුණු අයෙක්. කොටින්ම කියනවනම් අපායේ නොගිහින් අපායේ හිටපු කෙනෙක්. ඉතින් ඔහුගේ නම තමයි හිට්ලර්. හිට්ලර් ඡන්දයෙන් ජයග්‍රහණය කරන්නේ නැහැ. හැබැයි දෙවනියා බවට පත් වෙනවා. ඒ නිසාම ජර්මනියේ චාන්ස්ලර් පදවිය ලැබෙනවා. නමුත් ටික කාලයකට පස්සේ පළවෙනියාට සිද්ධ වුණ දේ අදටත් අභිරහසක්. මොන වුණත් හිට්ලර් ජර්මනියට අලුත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය විසඳෙනවා. රටේ මොළකාරයෝ ටික ඔක්කොම එකතු කරලා එක තැනකට අරගෙන එනවා. විද්‍යාඥයෝ ටික එකතු කරගෙන සුපිරිම ගේමක් ගහනවා. ඒ නිසා තාක්ෂණය ලෝකයේ අන් සියලුම රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. 1930 දශකයේ වෙනකොට ලෝකයටම ගහන්න පුළුවන් තරමට ඔවුන් බලවත් වෙනවා. ඉන්පසුව දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. එවකට ලෝකයේ බලවත්ම රටවල් විදියට සිටිය අනිත් රටවල් තුන වුණේ ඇමරිකාව, රුසියාව සහ එංගලන්තයයි. මොවුන් එක දෙයක් හොඳින් තේරුම් ගන්නවා. ඒ ජර්මනියත් එක්ක කිසිම දවසක තනියෙන් හැප්පිලා දිනන්න බෑ කියලා. ඒ නිසාම මේ රටවල් තුන තරහ මරා නැති කරලා එකට එකතු වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම අහලා ඇති ඉතිහාසයේ නැවත නැවත පුනරාවර්තනය වෙනවා කියන කතාව. ඒව ඔක්කොම පැත්තකින් තියමු. අපි මේ සිද්ධිදාමය කියද්දි ඔයාට යම්කිසි රටක් සහ ජාතියක් මතක් වුණාද? ඉතින් රටවල් නම් ඇත්තටම කීයක් තියෙනවද? ඇමරිකාව, චීනය, රුසියාව ඉවත් කළත් දැනට තියෙන පොහොසත් රටවල් ඔක්කොම අයින් කළත් තව රටවල් කීයක් ඉතුරු වෙනවද? ඉතින් මේ කාලේ මේක සිද්ධ වුණේ ජර්මනියට. නමුත් වර්තමානයේදී මේක මොන රටට සිද්ධ වේද දන්නේ නැහැ. කොහොමුණත් අපි පවසපු සිදුවීම් වලින් භාගයක් සිද්ධ වුණු රටක් වෙන්න පුළුවන්. මේ ගැන තවත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ කතාවක් දැන් අපි ඔයාලට කියන්නම්. ඉස්සර ජපානයේ හිටියා නොබුනාගා කියලා දක්ෂ සෙන්පතියෙක්. දවසක් මොවුන්ට යුද්ධයක් තිබුණා. ඒ ඔවුන්ට වඩා දහගුණයක් විශාල හමුදාවක් සමග. ඉතින් නොබුනාගා සෙන්පතියත් තමාගේ හමුදාවත් එක්ක යුද්ධෙට යනවා. හැබැයි හමුදාවේ අය නම් හිටියේ ගොඩක්ම අවුලෙන්. මොකද ඔවුන් දන්නවා තමන් මේ යන්නේ මැරෙන්න කියලා. ඔවුන් දහගුණයක් විශාල හමුදාවක් එක්ක හැප්පිලා දිනන්නේ කොහොමද කියලා කල්පනා කරා. ඔන්න මේ කට්ටිය යුද්ධෙට යන ගමන් එක පන්සලකට ගොඩ වෙනවා. මේක ගොඩක් හාස්කම් තියෙන පන්සලක්. කියන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම පන්සලේ ඉන්නකොට එක හමුදා භටයෙක් නොබුනාගා සෙන්පතිතුමාට අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා. සෙන්පතිතුමනි, මේක ගොඩක් අනුහස් තියෙන පන්සලක්. ඒ නිසා අපි යුද්ධෙන් දිනනවද නැද්ද කියලා මේ පන්සලේ ඉඳගෙන බලාගන්න පුළුවන්. ඔබතුමා කාසයක් උඩ දාන්න. ඒකෙන් අපිට පුළුවන් දිනනවද නැද්ද කියලා තීරණය කරන්න. නොබුනාගත් මේ අදහසට එකඟ වුණා. මේ කාසයේ සිරස පැත්ත වැටුනොත් මොවුන් ජයග්‍රහණය කරනවා. අනිත් පැත්ත වැටුනොත් පරදිනවා. ඒ විදිහට තමයි ඔවුන් මේක තීරණය කරන්නේ. මේ අවස්ථාවේදී ඔහු විසින් කාසිය උඩ දමනවා. ඔවුන්ට උත්තරේ විදියට ලැබෙන්නේ සිරසයි. දැන් හමුදාවේ අයට ටිකක් විතර සතුටුයි. මොකද දන්නවද? හාස්කම් තියෙන පන්සලක අනාවැකියකින් ඔවුන් දිනනවා කියලා ප්‍රකාශ වුණා. නමුත් කාසියක් උඩ දැම්මට පස්සේ සිරස වැටෙනවා කියන එක ඉතාමත්ම සාමාන්‍ය දෙයක්. නොබුනාගා තව පාරක් කාසිය උඩ දැම්මා. හැමෝම පුදුමයට පත් කරවමින් ඒ අවස්ථාවේදීත් ඔවුන්ට ලැබෙන්නේ සිරසයි. දැන් හමුදාවේ කට්ටිය ප්‍රාණවත් වෙලා ඉතාමත්ම සතුටට පත් වුණා. කොහොමුණත් දෙපාරක් උඩ දාලා සිරස වැටෙනවා කියලා කියන්නේත් සිද්ධ වෙන්න පුළුවන් වැඩක්. ඒ නිසා නොබුනාගා තුන්වෙනි පාරක් තීරණය කළා කාසිය උඩ දාන්න. ඉතින් හැමෝම පුදුමයට පත් කරවමින් මේ අවස්ථාවේදීත් ඔවුන්ට ලැබෙන්නේ සිරස. දැන් ඉතින් අහන්න දෙයක් නැහැ. යුද්ධයේ ජයග්‍රහණය කරනවම තමයි. කලින් මැරෙන්න බලාගෙන හිටපු අය දැන් ඉන්නේ දිනන්න බලාගෙන. නොබුනාගා තමන්ගේ හමුදාවත් එක්ක යුද්ධයට ගියා විතරක් නෙවෙයි, අති විශිෂ්ට ආකාරයෙන් ඔවුන් ජයග්‍රහණය කළා. එදා යුද්ධය අවසන් කරලා හමුදාවේ අය පුංචි පාටියක් දැම්මා. හැමෝම කතා වෙන්නේ පන්සලේ හාස්කම ගැන. මේ අතර බීමතින් හිටපු හමුදා නිලධාරියෙක් නොබුනාගාට ගිහින් මෙහෙම පවසනවා. සෙන්පතිතුමනි, කොහොමද පන්සලේ හාස්කම්? කාසින් කිව්ව අනාවැකිය ඒ විදියටම සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ නොබුනාගා තමන්ගේ සාක්කුවෙන් අර කාසිය එළියට ගත්තා. අරගෙන ඒක පෙන්නලා කියනවා, ඔයා කියන්නේ මේ කාසිය ගැනද කියලා. ඉතින් මේ කාසිය දෙපැත්තෙම තියෙන්නේ සිරස. හොඳම කාරණාව තමයි පන්සලේදී කාසියක් උඩදාමු කියලා එක්කෙනෙක් යෝජනා කළා. ඉතින් මේ පුද්ගලයාත් නොබුනාගම දාපු මිනිස්සෙක්. ඉතින් එතකොට එතනදි සිද්ධ වුණු වැඩේ ඔයාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොහොමුණත් වීඩියෝවට මේ ජපන් කතාව සම්බන්ධ වන ආකාරයේ බුද්ධිමත් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට සමහර අය පවසනවා බාබා වැන්ගගේ සමහර අනාවැකි වැරදුනා කියලා. විශේෂයෙන්ම රුසියානු ජනාධිපතිතුමාට ළඟම හිතවතෙක්ගෙන් ඝාතන තැතක් ක්‍රියාත්මක වීම සහ ඔහු එයින් දිවි ගලවා ගන්න අනාවැකිය. ඇත්තටම කිව්වොත් කවුද දන්නේ එහෙම දෙයක් ඇත්තටම සිද්ධ වුණාද කියලා. පසුගිය දවස්වල රුසියාවේ විශ්වවිද්‍යාලයේ සිද්ධ වුණු වෙඩි තැබීම ගැනවත් විස්තර ලබා දුන්නේ නැහැ. අනිත් අතට අනතුරු ඇඟවීමක් කරලා තිබුණු නිසාම ඒ දේ නොවෙන්න මොවුන් වග බලාගත්තද කියලා කවුරුත් දන්නේ නැහැ.
මීට අමතරව නෝස්ට්‍රඩාමුස්ගේ අනාවැකියක් තියෙනවා කවදා හෝ දවසක ලෝකයේ එක ජාතියක් පාලනය කරනවා කියලා. ඒ පාලනය කරන දවසට ලෝකයේ යුද්ධ භාගයට භාගයක් අවසාන වෙලා ලෝකය සාමකාමී වෙනවා කියලත් සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ ජාතිය ලෝකයේ පාලනය අතට ගත්තට සතුරෙක්ටවත් හානි නොකරන අන්දමේ ජාතියක් විය යුතුයි. ඉතින් නිකමට කල්පනා කරලා බලන්න ඒ විදිය ජාතින් ලෝකේ ඉන්නවද කියලා. තවත් එක දෙයක් තියෙනවා. මේ බාබා වැන්ගගේ අනාවැකි හිට්ලර් ගැන, ජර්මනිය ගැන, නොබුනා ගැන ඔක්කොම අමතක කරන්න. අපි පෞද්ගලිකව ගොඩක් විශ්වාස කරනවා බලංගොඩ ආනන්ද හාමුදුරන්ගේ අනාවැකි ගැන. ඉතින් මේ අනාවැකි ඔක්කොම වගේ ඒ විදියටම සිද්ධ වුණා. හැබැයි තව එක අනාවැකියක් තියෙනවා. ඒට අනුව කවදාහරි දවසක තුන්වන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. නමුත් ඒකෙන් ශ්‍රී ලංකාවට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝක යුද්ධයක් සිද්ධ වෙන අවස්ථාවක ලෝක යුද්ධයෙන් ආරක්ෂා වෙලා ඉන්නවා කියන්නේම බලවත් රටක් කියන එකයි. ඉතින් මේ ගැන ඔබේ අදහස කුමක්ද? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.